ඌට රඳන්න බෑ පොලිසිය මට එන්න කියපන් දැන් වංගලට ගියා මට හුකන්න කියපන් දැන් එන්න කියපන් දැන් මම මේ දැන් මම පොලිසියට දැන් ඔබ පොලිසියට වරෙන්කෝ මම දැන් පොලිසියට ඔබ වරෙන්කෝ පොලිසියට මේ වැල්ලා ගලින් ඉන්නකෝ නෑ නෑ හරි වැල්ලා වරේකට පගේ ඔබ පොලිසියට වරෙන්කෝ පෙරවන් සරණයි මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා සිරස මාධ්‍ය ජාලයටත් අපේ හිරු මාධ්‍ය ජාලයටත් මේ අවස්ථාව මට ලබා දීම පිළිබඳව පහුගිය දවසේ සිද්ධ වෙච්ච සිදුවීමක් පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍යවලත් නාලිකාවල ගියා ඇතර මේ වෙලාවේ මේ කසිප්පු පෙරණ මිනිස්සෙක් බේරගන්න මේ මම ගියේ මං ගියේ වාහන අනතුරක් කතා කරන්න ඒ වෙලාවේ මම දුටුවා අපේ පන්සලට යන්නේන තරුණ දරුවෙකුට පහර එල්ල කරනවා ඔය IP ප්‍රභාත් කියන මම කසිප්පුකාරයෝ බේරගන්න යන්නේ මං සීලාරස කමිටුවේ අනුශාසක ඊළඟට පොලිසිය ස්ථානාධිපතිතුමා සහ පොලිසියත් එක්ක හිතවත් වැඩ කරන්නේ මම වාරිපුර නගරේ විහාරස්ථානයේ නිසා කසිප්පුකාරයෝ බේරගන්න කොයි වෙලාවකවත් මම ගියේ නැහැ. ඒක බොහොම පැහැදිලිව මතක් කරනවා. ඒක ඕවාසි මහත්තයා දන්න. අනේ අද මම කතා කළා. මම එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් මම කියන්නේ ගහන්නකො අහ. කසිප්පු පෙරනවා ඒක ඇත්ත මම දන්නවා. මේ අහන මම කියන්නේ ගහන්න. නමුත් කසිප්පුකාරයෝ බේරගන්නෙත් නැහැ බේරගන්න යන්නෙත් නැහැ. නමුත් ඒ මිනිස්සු බොහොම නිවැරදි කියලා මම දන්නවා. ඉතින් කාසියෝ මී කසිප්පු පෙරනේ උ මේ වාරිපුල ඉන්නවා. මේක අපි කරන්නේ කසිප්පු පෙරන්නේ. ඔව්. තේරුණා. මේක හදනවා නම් ඔබ ජනාධිපති වෙන්න ඕන මල්ලි ඔබ ජනාධිපති වෙන්න ඕන ඉතින් මම මේ කියන එක අහන්න මතක් දාන්න ඒකට හේතුව ওই කසිප්පු පෙරනවායි කියන ළමයාගේ අම්මා අපේ හිතවත් දායක නිවසක රැකියාව කරන ඒ අම්මා කිව්වා මගේ පුතා දැන් අරපු පෙරන්නේ නැහැ අම්මගේනේ දැන් අවුරුදු 3කින් නමුත් මේ අහවල් නිලධාරියා හැමදාම ඉන්නවා සල්ලි ඉන්න ඒක කතා කරන්න එයා ඇවිල්ලා ඒකේ පොලිසිය මම ඒ වෙලාවේ වෝච් මහත්තයා ගාවට එක්කන් ගිහිල්ලා කළා ඒවත් කතා කරලා දීලා ඔය වාරිපුල පොඩි ඔක්කොම මේකකින් පගාව ගත්ත උන් ඉන්නේ බං බෑර උඹ ඇර මං දැන් උඹ ගත්තද කියලා පගාව ඔක්කොම පගාවනේ ඕයිසික් ගත්තනේ ඔය අරුමුණ සමරපෝනේනේ ඕයිසිකේ පගාව එහෙමනේ මට කියන්න එපා සමරපෝනේ කියන්නේ මං කනගාටු වෙනවා උසලින් කතා කරපු එක ගැන නමුත් මං සර්ජනාත්මකව හැසිරුනේ නැහැ ඒක ස්ථානාධිපතිතුමා දන්නෝ මම ඔක්කොම පිළිච්චලා වුණේ අපි ඇත්තටම කලාකාරයෝ මම විශ්වාස කරන්නේ නැහැ මං කලාකාරයෝ හැසිරුණා කියලා කෑ ගැහුවා ඒක ඇත්ත ඒ කෑ ගැහුවේ ආවේග ආත්මක මොකද අපේ තරුණ කණ්ඩායම එක මම मांडा यहां भी चल रहा है।